මේ මිනිමැරුම සේතන් අප්පු කරපු බවට සාක්කි ප්‍රමාණවත් ආරච්චිලා මහත්තයෝ. මොකද ඊයේ දිබ්බ බය අඩු වෙලා. බය අඩු වෙලා නෙවෙයි, තමුන්ට තියෙන බයට වඩා තමුන් ඇති කරපු මේ ප්‍රශ්නේ මගේ ඔළුවට වද දෙනවා මිනිහෝ. අනේ අනේ ආරච්චි මාත්තෝ, මම් මිනිවරුවේ නෑ. සේතන් අප්පු වැඳ වැඩි පවසන්නට වියා. බාපිය කට, උඹ මිනි මරලා බොරුත් කියන්න එනවද ආරච්චි මහත්තයා ඉස්සරහා? ගම්මුලා දෑනි තැන සැරවන්නට වියා. මෙහෙමයි ආරච්චි මහත්තයෝ, මේ සේතන් ගොයියා එදා උදේ කැලේට රිංගනවා දැකපුන් ඕන තරම් ඉන්නවා. ඒ වගේම වෙඩි සද්දේ ඇහුවට පස්සේ බය වුණු සේතන් අප්පු කැලේ ඇතුළින්දලා එළියට එනවා. මෙන් මේ සුමන දැකලා තියෙනවා. මේ මිනිමැරුම සේතන් අප්පු කරපු බවට සාක්කි ප්‍රමාණවත් ආරච්චිලා මහත්තයෝ. මේ සේතන් අප්පුව පොලෝසියට බාර දීලා එල්ලලා මරන්න ඕන ආරච්චිලා මහත්තයෝ. ගම්මුලා දෑනි තැන කරුණු පැහැදිලි කරන්නට විය. වට වී සිට පිරිසද එය අනුමත කරමින් හිස සලන්නට විය. සියලු දෙනාගේ අවධානය යොමු වී තිබුණේ ආරච්චිගේ තීන්දුව කෙරෙහි. සේතන් අප්පු, ඔබ මේ මිනි මැරුම කෙරුවද නැද්ද? ආරච්චි දැන එසේ අසන විට සභාවම පුදුම වී බලන්නට උනේ කිසිම දාක ආරච්චිගෙන් එහෙම ප්‍රතිචාරයක් දැකලා නැති නිසායි. බුදු ආරච්චිලා මහත්තයෝ, මං පහුකාරයා තමා. සතාසී පව මරණ එක තමා. ඒත් මට මනුස්සයෙක්ට ගිනි පිබින්ට තියා ගලකින්වත් ගහන්න බෑ ආරච්චිලා මහත්තයෝ. මං අහිංසකයි හාඳුරුවනේ, මං අහිංසකයි. සේතන් අප්පු බිම වැටි බැගෑපත් වන්නට විය. ඈබොල සේතන්, උඹ කියන්නේ? ගම්මුලා දෑනි කට අරින්නට විය. මේ තමුන් දාරච්චි, මම දාරච්චි, මට මේක විසඳන්න දෙනවද? ආරච්චි තන ගම්මුලා දෑනිට සැරවන්නට විය. ආරච්චි තීන්දුව දෙන්නට සූදානම්. සේතන් අප්පු, උඹව අපි දවසක්ම දඩු කඳේ ගැහුවා. උඹේ කියන්නේම උඹ වැරදි නැහැ කියලා. හොඳා, මම මගේ තීරණය දෙනවා. පිරිස නිහඬව බලා සිටින්නට විය. මගේ තීරණය අනුව සේතන් අප්පුව මේ චෝදනාවෙන් නිදහස් කරනවා. එසේ කිව් ආරච්චි දන සිය පුටුවෙන් නැගිට ගේ ඇතුළට යන්නට විය. සෙනග අතරින් නොසන්සුන්තාවයක් ඇති වුණේ. වලව්වේ දොරසල නතර වූ ආරච්චි සෙනග දෙස හැරි, මේ වසමේ ආරච්චි මම. උඹලා එක මතක තියාගනි, මගේ අනින් තමා සේතන් අප්පු නිදහස් වෙන්නේ. අයුන් දැට කිසි අකටයුතුකමක් වෙන්න බෑ. හරිය, මේක මගේ අන. ගම්මුලා දෑනි, ඇහුණ ඇති නේද? සේතන් අප්පු නිදහස්. සේතන් අප්පු, ඔබ දැන් නිදහස්. ඔය පව්කාර රස්සාව නවත්තලා ඇඟ මහන්සි වෙලා වැඩ කරපන්. උඹට මේ කවුරු හරි කරදර කරනවා නම් මට කියාපන්. දැන් ඔක්කොම පලයල්ලා යන්ට. කී ආරච්චි තන වලව්ව ඇතුළට නොපෙනී ගියේය. සේතන් අප්පුව සැකකර අත්අඩංගුවට ගන්නේ ගමේ තරුණයෙකු සෝමදාසගේ මරණය සම්බන්ධවයි. සෝමදාසව කැලේ වෙඩි තබා මරා දමා තිබුණේ මීට සතියකට පෙරයි. ගමේ තුවක්කුවක් තිබෙන්නේ සේතන් අප්පුට වන අතර කැලේට ගොස් දඩයම් කිරීම සේතන් අප්පුගේ ජීවිකාවයි. මේ සිතුවීම වෙන දවසේ
කැලේට සේතන් අප්පු රිංගනු ගැමියන් කිහිප දෙනෙකුම දැක ඇති අතර වෙඩිහන ඇසී මොහොතකට පසු සේතන් අප්පු ඒ දෙස සිට බියෙන් පැමිණෙනු කැලේ දර කැඩීමට ගිය සුමනා දැකලා තිබුණා. මේ සාක්කි ඕනවටත් වඩා ප්‍රමාණවත්. සේතන්ව පෝරකයට නංගන්න. සේතන් අප්පු අත්අඩංගුවට ගන්නට හැකි වුණේ සිදුවීමෙන් දින 6කට පසුයි. පුරා දිනක් සේතන්ව දඩු කඳේ ගසා තිබුණු අතර පසුවදා නඩු විභාගයෙන් පසුව සේතන්ව පොලිසියට බාර දෙයි කියා සිදුවාත් ආරච්චි දැන සේතන්ව නිදහස් කිරීම ගමේ සැමගේ මාතෘකාව බවට පත් වුණා. ආරච්චි ගැන තිබූ ප්‍රසාදයේද තර්ජනයට ලක්වන්නට වුණා. ඇත්තටම තමන් කළ දේ හරිද? සේතන් අප්පු වැරදිකාරයා නොවේද? සේතන් අප්පුව වැරදිකාරයා කරන්න තමන්ට ඕනි තරම් සාක්ෂි තිබුණා. ඒත් ඒක කරන්න බෑ. එහෙම වුණා නම් එළි වෙන ජාමේ ආරච්චිගේ මිනිය තමයි දකින්න ලැබෙන්නේ. රාත්‍රී ආහාරයෙන් පසුව වෙනදා මෙන් බුලත් විටක් ආ හාන්සි පුටුවට වී සිටීමට ආරච්චිට කැමැත්තක් තිබෙන්නේ නැහැ. සිය කාමරයට ගිය ආරච්චි දොර වසා ගත්තේ ආරච්චිගේ බිරිඳද පුතුමයට පත් කරමින්. සේතන්ව නිදහස් කරා වගේම සෝමදාසගේ මිනි මරුව අත්අඩංගුවට ගන්න වෙනවා. නැත්තම් ගමේ මිනිස්සුමට විරුද්ධ වෙයි. මම මිනි මරුවෙක් නිදහස් කරා කියලා. මහා ඒජන්තවරයා දැනගත්තොත් මේ ආරච්චි තනතුරත් නැති වෙනවා. වෙනදා මෙන් නිදා ගැනීමට ඇඳට නොගිය ආරච්චි කල්පනා කරන්නට විය. ආරච්චි තන කිසිවෙකුගේ පැමිණීමක් බලාපොරොත්තුෙන් සිටින බවක් හැඟුණි. වේලාව රාත්‍රී 12 වන්නට විය. වලව්ව බට්ට ඔරලෝසුවේ 12 කණිසම වදින්න පටන්ගත් ගමම්ම කිසිවෙකු ආරච්චිගේ කාමරයේ අල්මාරිය සලින් ඇදී එන්නට විය. අවදි කරන්නට විය. තමුන්නාවද? මොකද්ද දැන් තමුන් මට කරන්න කියන්නේ? ආරච්චිගේ පිළිතුර විය. මොකද ඊයේ දිබ්බ බය අඩු වෙලා? බය අඩු වෙලා නෙවෙයි ඔයි. තමුන්ට තියෙන බයට වඩා තමුන් ඇති කරපු මේ ප්‍රශ්නේ මගේ ඔළුවට වද දෙනවා මිනිහෝ. මම මොන ප්‍රශ්නයක්ද ඇති කරේ? ආරච්චි මහත්තයාට මම හොදක් කරේ. අහිංසකෙක් එල්ලලා මරණ එකයි මම නැති කරේ. හරි මඩුස්සයෝ, දැන් තමුන් කියන්නේ කවුද මිනි මරුවා? ආරච්චි මහත්තයා මේක හොයාගන්නව නම් හොඳයි. හැබැයි මේ සෝමදාස මාත් එක්ක විහිළු කරන්න එපා. තමුන්ව මරාපු මිනිහා තමුන් දකින්න ඇති නේද? ඉතින් මට කියනවා ඒ කවුද කියලා. අමුතු භයංකාර හිනාවක මතුවිය. මරපු මිනිහව මම කියලා ඔහේගෙන් දඩුවන් අරන් දෙන්නේ නැතුව මටම මරන්න තිබ්බ ආරච්චි මහත්තයෝ. ආරච්චි මහත්තයව මරන්න ආපු මට ඒ මිනිහව මරණ එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒතේ මිනිහට දෙන්න ඕන ලොකුම දඬුවම මරණ එක නෙවෙයි. අනේ ඒකයි මම ආරච්චි මහත්තයාට හොයන්න කියන්නේ. තේරුණාද? මේ තමුන් මැරුණු මිනිහේ හොල්වන මැරු තැනකට නොයා වද දෙන්නේ අයි මිනිහෝ. ආරච්චි සැරවන්නට විය. එක් වරම සෝමදාස ආරච්චිගේ මූණට ලම් වෙන්නට විය. සෝමදාස
මිනි කුණු සැර ගඳක් එන්නට විය. ආරච්චිගේ බෙල්ලෙන් අල්ලාගත් සෝමදාස, නාකි ආරච්චියෝ, ඔහේ කිව්වේ ගෙම්බරදාන් ගමේ පණ පිටින් ඉන්න උට. උඹ ආරච්චි උන්ට විතරයි. මට තෝ නිකම් මරුස්ස පරාණයක් විතරයි. කෑ ගහගෙන ආවොත් තොගේ බෙල්ල කඩන ලේපනව දැනගන් යෝ. ආරච්චිව බය කරන්නට විය. ආරච්චිට හී දාඩිය දැමුවා. වෙවුලන හඬි ආරච්චි මෙසේ ඇසීය. මං කොහොමද මිනි මරුව හොයන්නේ සෝමදාස? මට මොකුත් තේරෙන්නේ නෑ. හෙට වෙද්දි මිනි මරුවව හොයාගන්න ඕන. අනික සෝමදාස ගිනි බටයක් තියෙන්නේ ගමේ දෙකයි. එකක් ඔය සේතන්ගේ එක, අනික මගේ එක. මගේ එක ගේ ඇතුලේ තියෙන්නේ. සේතන් අප්පු නැතුව වෙන කවුරු මරන්නද? කල්පනා කරන්න ආරච්චියෝ, කල්පනා කරන්න. තමන්ගේ මොලේ භාවිතා කරලා කල්පනා කරන්න. තමුන්ට මිනි මරුව හොයන්න අමාරු නෑ. අනේ සෝමදාස, මාව අතාරින්ට දරුවෝ. සේතන්ව අපි පොලිසියට බාර දෙමු. සේතන්ව මිනිහෝ මැරෙන්ට පනාදිද්දි මට වතුරු ගුරක් දුන්නේ මිනිහා. වෙඩි සද්දෙ ඇහිලා දුවගෙන එද්දී මිනිහට මාව හම්බ වෙනවා. මං මැරෙනකම් මිනිහා මගේ ජීවිතේ ගොඩකන්ට උත්සාහ කරා. එහෙම මිනිහව පෝරකේට යවන්න තරම් මං ගුණමකුවෙක් නෙවෙයි. හොඳට කල්පනා කරපො මිනිහෝ, උඹට ගමේ මිනිස්සු පාගගෙන ඉන්න මොලේ තියනව නොවැ? මේවට මොලේ නෑ. ආරච්චිගේ ඇසරින් මරණ බය නිසා කඳුළු පවා එන්නට විය. බුදු සෝමදාසෝ, උඹව මැරුවේ කවුද කියහන්කෝ. හෙට වෙද්දි මම මිනි මරුව හොයලා දෙන්න ඕන. නැත්තම් මුම් මාවත් පටලනවා මේකට ගොයියෝ. උඹ අපේ පුතා සිරිපාලයි අතර නෝක්කාටුවක් තියෙනවා කියලා මුළු ගමම දන්නව නොවැ? ගමයෝ හිතයි ඒ නිසා මමයි තේතුරුයි එකතු වෙලා උඹව මැරුවා කියලා. නැත්තම් මගේ කොල්ල එක්ක එකතු වෙලා උඹව මැරුවා. එක්වරම ආරච්චි නිහඬ විය. සෝමදාස ඉතා භයංකර හිනාවක් දාගෙන එක් වරම අතුරුදහන් විය. පුටුවෙන් නැගිට සිටි ආරච්චි දැන සිය තුවක්කුව තියෙන කාමරයට දිව ගියේය. ආරච්චි මහත්තයෝ, අදම මේ සෝමදාසගේ මිනි මරුව හොයාගන්න ඕන. නැත්තම් ඔබතුමාටත් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි. ගම්මුලා දෑනි දැන අනතුරු අඟවන්නට විය. බය වෙන්න එපා ගම්මුලා දෑනි, මං මිනි මරුව හොයාගෙන ගෙදරට ගෙනල්ලා තියෙන්නේ. ආරච්චිගේ පිළිතුරින් වට වී සිටි පිරිස පුදුමයට පත්වන්නට විය. කසු කුසුවක් ඇති විය. කවුද ආරච්චියෝ මිනි මරුවා? ගම්මුලා දෑනි විමසන්නට විය. ආරච්චි නිහඬව සිය පුටුවේ ගාම්භීරව වාඩි වී සිටින්නට විය. එක්වරම නැගී සිටි ආරච්චි හාමිනේ හාමිනේ කියමින් බිරිඳට අඬ ගසන්නට විය. කොමේ ලොකු කොළුවා, එන්ට කිය අඟුට. අප්පච්චි, අප්පච්චි මට කතා කරාද? ආරච්චිගේ ලොකු කොළු සිරිදාස විමසීය. ඔම පොඩ්ඩක් හිටි. ඒයි බණ්ඩා, ජයදේව, මෙවරෙන් පොඩ්ඩා. ආරච්චි ගම්වැසියන් දෙදෙනෙකුට අඬ ගැසීය. මෙන්න මේ ලොකු මහත්තයව තදින් අල්ලගනින් උඹලා දෙන්න. ගම්වැසියන් දෙදෙනා බියෙන් එකිනෙකාගේ මූණ බැලීය. ආරච්චි මහත්තයෝ, ඔවුන් ගොත ගසන්නට විය. අල්ලගනින් මිනිහෝ, මම දැන් එකපාර කිව්වනේ. ආරච්චිගේ ගෝරනාඩුවට බිය වූ දෙපළ සිරිදාසව අල්ලගන්නට විය. ඔන්න ගම්බුලා දෑනි, මේ ඉන්නේ සෝමදාසගේ මිනි මරුවා.
මගේ ලොකු පුතා සිරිදාස. පිරිස තුෂ්ණින් භූතව බලා සිටින්නට විය. යකෝ මේ මොකද්ද වෙන්නේ? උඹලා බය වෙන්න කාරි නැහැ. මම සාක්කිය ඇතුව තමයි මේක හොයාගත්තේ. මේ ගමේ තුවක්කු දෙකයි තියෙන්නේ. එකක් සේතන්ගේක, අනිත් එක තියෙන්නේ මේ ගෙදර. ඔය දෙකෙන් එකක තමයි මිනිමරුම වෙන්න ඕන. සේතන් සෝමදාස එක්ක තරහක් නැහැ. ඉතින් සේතන්ට සෝමදාස මරන්න හේතුවක් නැහැ. සෝමදාසට මේ ගමේ එක තරහකාරයයි ඉන්නේ. හෙමේ සිරිදාස. මගේ කා සෝමදාසට අරියාදුකම් කරා. ඉස්කෝලේ යන කාලින්දම උගේ කකුලක් කොට නිසා එකට දවසක් තරහ ගිය සෝමදාස අපේ කාටි ඉස්කෝලේදි බිම දාගෙන ගහලා කට්ටිය ඉස්සරහම. අපේ කා හිතන්නේ නැති තාත්තා ආරච්චි හින්දා සෝමදාසට මම දඬුවමක් දෙයි කියලා. හෙත් මම ඒක විදුහල්පතිතුමාටම දුන්නා. මම මොකටද ඉස්කෝලේ දෙයකට අත දාන්නේ? ඒ තරහ හිතේ තියාගෙන ඉඳලා පලිගන්න අපේ කා ඉඳලා තියෙන්නේ කාලෙක ඉඳන්. එදා මරණේ වුණ දවසේ මම සිදාදියට ගියානේ කච්චේරියේ වැඩවලට. එදා මගේ තුවක්කු අරන් ගිහින් තමා හැංගිලා ඉඳලා අපේ කා සෝමදාසව මරලා තියෙන්නේ. මම මගේ ගිනි බටයත් පොලිසියට දෙනවා. ඒකෙන් ළඟදි වෙඩි තියපු බව වෙඩි බේත් වලින් හොයා ගන්න පුළුවන්. මේකා මගේ කා තමා. ඒත් මු මහ පව්කාරේ. මු හිතන්නේ නැති තාත්තා ආරච්චි නිසා මූට බේරෙන්න පුළුවන් කියලා. ගාබිය මුව දඩු කඳේ. අනේ 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 අප්පච්චි, මට සමා වෙන්න අප්පච්චි, මට සමා වෙන්න. සිරිදාස මර ලතෝනි දෙන්නට විය. හාමිනේ බිම වැටි අඬන්නට විය. වට වී සිටි සෙනග තෝන්දු මාන්දු වී බලාගෙන සිටි. ගාම්භීර ලෙස නැගී සිටි ආරච්චි වලව්ව ඇතුළට යන්නට විය. ආරච්චිගේ කාමරය අසලින් සෝමදාසගේ රුව මැවුණි. බොහෝම පින් ආරච්චි, මට දැන් යන්න පුළුවන්. ආරච්චි සෝමේ දෙස බලා, සෝමදාස උඹට උන දේ ගැන මට දුකයි. උඹගේ අම්මා තාත්තා නංගි මල්ලි වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේවල් මං කරනවා. ඒ ගැන උඹ වද වෙන්න එපා. මගේ කාගෙන් උඹට උණු වරදට මට කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා. අන්තිම වතාවට මම උඹට දෙයක් කියන්නම්. උඹ බය කරත් නැතත් උඹව මැරුවේ මගේ කා කියලා මම දැනගත්තා නම් කොහොමත් මම මගේ කාව පෝරකේට යවනවා. හැබැයි උඹට පින් අහිංසක සේතන් අප්පුගේ ජීවිතය බේරලා මගේ පවුලෙන් එක මිනිමැරුමකට අමතරව තව එකක් වෙන එක නැවැත්තුවට. අද කතාව මෙතනින් අවසන්. මම මේ කතාව උපුටා ගත්තේ Facebook සමාජ මාධ්‍යයේ. මේ කතාව ලියලා තිබ්බේ අනුෂ්ක දොන් දිල්ලුක්ෂාන් හෙට්ටිආරච්චි කියන Facebook account එකෙන්. ඉතින් මේ සම්පූර්ණ කතාවේ කර්තෘ අයිතිය හිමි ඔහුට. ඉතින් මේ වගේ කතාවක් රචනා කළාට අනුෂ්ක, ඔයාට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ඊළඟ කතාවෙන් හම්බෙමු. එතකන් පරිස්සමින් ඉන්න. මම නිර්නාමික ලියන්නා.